විශේෂයෙන්ම පසුගිය කාල සීමාව තුළදී අපේ රටේ ජනතාවට භාණ්ඩ මිල සේවාවන් මිලිස අධික ඉහළ යාම නිසා විවිධ අපහසුතාවයන් වලට ලක් වෙලා තිබෙන අවස්ථාවකදී අද දිනේදී තවත් සහනයක් ලෙස ඉන්ධන මිල අඩු කිරීම රජයේ විසින් සිදු කරනු ලැබුවා. ඒ අනුව අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අප අමාත්‍යාංශයට උපදෙස් ලබා දුන්නා. ඉන්ධන මිල අඩුවීමේ සහනය පැය 24ක් ඇතුළත ජනතාවට ලබා දීමට කටයුතු කළ යුතුයි කියලා. ඒ අනුව රුපියල් 430කට පැවති ඩීසල් ලීටරයක මිල 325 දක්වා අඩුවීමට රජය කටයුතු කරලා තිබෙනවා. ඒ අනුව ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තිය අනුවත් ඉන්ධන මිලෙහි අඩුවීම සැලකිය යුතු ප්‍රමාණයකින් සිද්ධ වෙලා තිබෙන නිසා ඒ සහනය අනිවාර්යෙන්ම මගේ ජනතාවට ලබා දී යුතුව තිබෙනවා. ඒ අනුව හෙට රාත්‍රී මධ්‍යම 12 සිට බස් ගාස්තුව 112.9%කින් අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිස් සභාව ගණනය කරලා තිබෙනවා. ඒ අනුව පළවෙනි ගමන් වාරය ගමන් අවස්ථාව රුපියල් 34ක් පැවති මිල රුපියල් 30ක් දක්වා අඩු කිරීමටත් එයට සමගාමීව ගාස්තු අවස්ථා 350 ඒ සෑම බස් ගාස්තුවකම 112.9%කින් අඩුවීමක් බස් ගාස්තු සංශෝධනය තුළදී අනිවාර්යෙන්ම සිද්ධ වෙනවා. විශේෂම ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව ජූලි මාසේ පළවෙනිදා බස් ගාස්තුව අඩුවීමක් හෝ වැඩිවීමක් සිදු විය යුතුව තිබෙනවා. ඒ අනුව මේ වර්ෂයේදීත් ජූලි මාසේ පළවෙනි දින වන විට ඉන්ධන ඇතුළු අනෙකුත් වියදම්වල ඒ ගණනය කිරීම සිදු කරලා තවදුරටත් බස් ගාස්තුව සංශෝධනය කිරීමට අපට පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් ඒ අනුව 112.9%කින් බස් ගාස්තුව හෙට රාත්‍රී 9 සිට අඩු කිරීමට පුළුවන්කමක් ලැබීම පිළිබඳව අප සියලුම දෙනාම විශේෂයෙන්ම සතුටු විය යුතුව තිබෙනවා. ඒ වගේම අපි කාරුණිකව ඉල්ලීමක් කරනවා මේට සමගාමීව විශේෂයෙන්ම තීරෝද රථ පාසල් සේවාවන් අනිකුත් කුලී රථවලත් මෙම බස් ගාස්තු මෙම ගාස්තු සංශෝධනය කිරීම පිළිබඳව අනිවාර්යෙන්ම කටයුතු කළ යුතුව තිබෙනවා. ඒ වගේම සාමාන්‍ය බස් ගාස්තු වලට සාපේක්ෂව ළංගම පෞද්ගලික ඒ වගේම අදිසිපෝකභෝගී සුපෝකභෝගී බස් රථ වලත් බස් ගාස්තුව මෙම ප්‍රතිශතයකින්ම අඩුවීමට නියමිතව තිබෙනවා. ඉතින් අනුව අපේ රටේ ලංකා ගමනාගමන මණ්ඩලයේ පෞද්ගලිකාංශයේත් සියලුම බස් රථවල මම ඉහතින් සඳහන් කළ ආකාරයට හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තුව 112.9%කින් අඩු වීමට නියමිතව තිබෙනවා. ඒ සම්බන්ධව අවශ්‍ය චක්‍රලේඛන සියලුම පළාත් සභාව වෙතත් ඒ වගේම ලංකා ගමනාගමන මණ්ඩලය වෙතත් ජාතික ගමනාගමන කොමිස් සභාවේ සභාපතිතුමා විසින් අද මධ්‍යම රාත්‍රියට පෙර නිකුත් කිරීමට මේ වන විට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා කියන එක ඉතාමත් සතුටින් සඳහන් කරන්න ඕනේ.